සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඊස් නැතුව ලස්සන්ට බන්ස් හදාගන්න විදිය තමයි මං කියලා දෙන්න යන්නේ. මේකට අවන්න ඕන වෙන්නේ නැහැ. අපි බලමු කරන්න ඕන විදිය. මුලින්ම කරන්න ඕනේ පාම්පිටි කෝප්ප දෙකම අරට බේකින් පවුඩර් මේස හැඳි එකක් එකතු කරලා තුන් වරක් හොඳින් හලාගන්න. තුන් වරක් හලා ගැනීමේදී හොඳට බේකින් පවුඩර් ටික පිටිවලට එකතු වෙනවා. ඊළඟට කිරි කෝප්ප එකයි සීනි මේස හැඳි එකයි තේ හැඳි භාගයක ලුණු තෙල් හෝ බටර් මේස හැඳි දෙකක්. මුලින්ම මේ වගේ බෝල් එකකට කිරි ටික දාලා ඒකට තෙල් ටිකක් මිශ්‍ර කරලා ඊළඟට සීනි මේස හැඳත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ලුණු ටික එකතු කරන්න. දැන් පිටි කෝප්ප දෙකම ආරෙන් පිටි ටික ටික එකතු කරගෙන අපිට අවශ්‍ය පදමට ඩෝ එක අනා ගන්න ඕනේ. මිශ්‍ර කිරීමේදී මේ වගේ ස්පැචුලා එකක් නැත්තම් අතින් වුණත් ඔයගලන්ට මේක හොඳට අනා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට හොඳට ඩෝ එකක් එනකොට අපි තෙල් ස්වල්පයක් දාලා මේක තවත් හොඳට නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 20ක් මේක වහලා තියන්න පිපෙන්න. දැන් ඊළඟට අපි ෆිලින් එක හදාගන්න යන්නේ. මේ වගේ පෑන් එකක් තියලා තෙල් මේස හැඳි දෙකක් දාලා ඒකට තලාගත් සුදු ලුණු අමු ඉඟුරු කරපිංච ලුණු ඒ වගේම සූතුරු ටිකක් දාලා හොඳින් තෙම්පරාදු කරගෙන අමු තුන පහ කුඩු සහ මිරිස් කුඩු රස අණුව දාගන්න. ලුණු ස්වල්පයකුත් එකතු කරලා මේක ටිකක් හොඳින් බැදගන්න. දැන් මේකට එළවලු ටික එකතු කරගන්නවා. ඔයාලා කැමති එළවලු වර්ග එකතු කරගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ කැරට්, අල, ඒ වගේම සෝයා මීට් ස්වල්පයක්. මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන් අතර share කරන්න. ඉතින් subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. දැන් එළවලු මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරලා තැම්බෙන්න තියන්න ඕනේ වතුර කෝප්ප භාගයක් එකතු කරලා. විනාඩි 2ක් තැම්බීමෙන් පස්සේ දැන් වතුර ටික හිඳිලා හොඳට එළවලු මිශ්‍ර වෙලා තියෙන්නේ. මේකට ඔගොල්ලෝ තවත් කැමති දේවල් එකතු කරන්න පුළුවන්. මම තඹප පරිප්පු ටිකකුත් එකතු කරා. රස අණුව ඒවා දාගන්න, මස් මාළු හැම දෙයක් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට මම බැදපු තුන පහ ටිකක් එකතු කරා. විනාඩි 20කට පස්සේ ඩෝ එක පිපිලා තියෙන්නේ. දැන් මේ වගේ ඩෝ ෂීට් එකක් හෝ ලෑල්ලක් මතට පිටි ටිකක් දාලා අපි මේ ඩෝ එක තව ටිකක් හොඳට නීට් කරගෙන ඒක කොටස් 8කට වෙන් කරගන්න ඕනේ. දැන් ඔය වගේ කොටස් 8කට වෙන් කරගෙන ඒ එක එක කොටස කුඩා බෝල ආකාරයට වෙනම හදාගන්න. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. දැන් මේ එක එක බෝලයක් අරගෙන අපි රෝලින් පින් එක ආධාරයෙන් මේක මදක් තුනී කරගන්න ඕනේ. මේ වගේ සෙන්ටිමීටර් එකක් වගේ ඝනකමට තුනී කරගෙන අපි අර කරි මිශ්‍රණය මැදට තියලා මේ විදියට ඩෝ එකෙන් ඉතුරු ටික වහන්න ඕනේ. ඔක්කොම ටික මේ වගේ එකතු කරලා අතින් තද කරලා හොඳට ඒක සීල් කරගන්න. මිශ්‍රණය එළියට නොයන විදියට සීල් කරගන්න. ඊට පස්සේ රවුමට මේ වගේ හොඳට ලස්සනට පෙනුමට හදාගන්න. දැන් මම මේ වගේ පුංචි පිහියකින් මෙතන උඩ පොඩ්ඩක් ධාරයක් මාක් කරගන්නවා. එහෙම කරාම වාතය ගොඩක් ඇතුළට රැඳෙන්නේ නැහැ. මොකද අපි මේක ඊස්ට් නැතුව හදන නිසා. ඔය විදියට පෑන් එකේ බන්ස් ටික තියාගන්න පුළුවන්. නැත්තම් ඔයගලන්ට වෙන වෙනම උනත් මේක මේ විදියට තැටියක තියලා හදාගන්නත් පුළුවන්.
ඒත් එක්කම බටර් ස්වල්පයක් උඩින් ගාලා ඊට පස්සේ අඩු ගින්දරේ මේක විනාඩි 5ක් විතර බේක් වෙන්න අරින්න. දැන් මේ බන්ස් ටික අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. හොඳින් කුක් වෙලා තියෙන එක පැත්තක්. ඉතින් මේ විදියට පිඟානක් තියලා අනිත් පැත්ත හරවගෙන බේක් වෙලා නැති පැත්ත යටට තියලා අපි හොඳට මේකත් බේක් කර ගන්න ඕනේ. බන්ස් ටික ඔක්කොම තිබ්බට පස්සේ නැවත තෙල් ස්වල්පයක් දාලා මේක වහලා විනාඩි 3ක් 4ක් විතර බේක් වෙන්න අරින්න. ඔන්න දැන් ඉතින් අපේ බන්ස් ටික නම් ලෑස්ති. ඉතින් හවස තේ වෙලාවට හරි එහෙම නැත්තම් රෑ කෑමට උදේ කෑමට උනත් මේක කෑමට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලා හදලා රස බලන්න අතට ගිහින් එන්නම්. සුබ දවසක්.